අයිබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. ඉතින් ඔයාලා අහලා ඇති කතාවක් නුවර ලස්සන වැස්සට කියලා. ඉතින් එන්න ඒ වගේ වැස්ස දවසක ඉතින් මේ ඔයාලා වෙක්රගෙන යන්නේ මේ සුන්දර පරිසරයේ විඳින ගමන් මම මේ වැවරවුමෙන් මම ඔයාලා වෙක්රගෙන යන්නේ අද දීපල අරන් ඇවිල්ලා තියෙන්නේ අම්පිටිය ප්‍රදේශයෙන්. ඉතින් ඔයාලා දන්නවා අම්පිටිය ප්‍රදේශයට යන්නේ කොහොමද කියලා. මහනුවර වැවරවුම පහු කරගෙන වැවරවුමේ අවසානයට වගේ එනකොට තියෙන රතුබෝක්කුව හන්දිය. ඉතින් එතනින් දකුණු පැත්තට තමයි අම්පිටිය පාර දිවෙන්නේ, අම්පිටිය හරහා තලාතුවේ මාර්ගය. ඉතින් මේ පාරින් තමයි අද අපි අරන්ගෙන දීපලට යන්න තියෙන්නේ. ඉතින් මහනුවරට ඉතා ඉක්මනින් ලඟා වෙන්න පුළුවන් දොරකින් පිහිටලා තියෙන නිවසක් තමයි අද අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු විස්තරේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ බලන ගමන් බලන්න මෙන්න මෙතන තියෙන subscribe කියන icon එක තියෙන රතු පාටින්ද කියලා. එහෙනම් ඒක එකපාරක් click කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell mark එකත් click කරලා උඩම තියෙන all කියන icon එක click කරලා තියාගත්තොත් ඔයාලට මේ විදිහම වීඩියෝ ඉස්සරහට ගොඩාක් බලා ගන්න පුළුවන්. අම්පිටිය ප්‍රදේශයෙන් දීපලක් මිලදී ගන්න එකේ වටිනාකම තියෙන්නේ නුවරට ට්‍රැෆික් එකක් නැතුව එන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ තමයි ඔයාලා දන්නවා. ඉතින් මේ වැවරවුමෙන් එන්න ගියොත් සමහර වෙලාවට ස්කූල් ටයිම් එකට එහෙම ට්‍රැෆික් එකක් තියෙනවා. ඒක මග හැරලා අපිට රජපහිල්ල මාවතෙන් නුවර ටවුන් එකටම එන්න පුළුවන්. හරි, ඔන්න ඉතින් වැවරවුමේ අවසාන හරියට එනකොට මෙන්න මෙතන තමයි අපි හැරෙන්න ඕනේ දකුණු පැත්තට අම්පිටිය මාර්ගයට. ඉතින් මෙන්න මෙතනින් රතුබෝක්කුව හන්දිය කියලා තමයි මෙතනදී කියන්නේ. ඉතින් මෙතනින් අම්පිටිය මාර්ගයට හැරිලා අපි යන්න ඕනේ. අම්පිටිය බස් ස්ටෑන්ඩ් එකටම යන්නේ නැහැ. මේ අම්පිටිය මාර්ගයේ දිගේම අපි ඉදිරියට එනකොට ඔයාලට හම්බෙනවා දකුණු පැත්තේ දිවුරුම් බෝධිය, අම්පිටිය දිවුරුම් බෝධිය. ඉතින් මේ දිවුරුම් බෝධිය ආසන්නයේම දිවුරුම් බෝධියට පොඩි දුරකට කලින් ඔයාලට බලාගන්න පුළුවන් මේ පන්සල ආරම්භයේ මෙන්න මෙතනින් වම් පැත්තට තියෙනවා පල්ලේගම මාර්ගය. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා පල්ලේගම පාර කියලා. ඉතින් මෙන්න මේ පාරේ තමයි අපි යන්න ඕනේ. ඉතින් ආසන්නතම බස් මාර්ගයට මම ඉතින් දුර සීමාව පෙන්වන්නේ නැහැ. ඊටම ආසන්නයෙන් පිටලා තියෙන්නේ අම්පිටිය බස් මාර්ගය තමයි ආසන්නතම බස් මාර්ගය. ඉතින් ඒ මාර්ගයෙන් අම්පිටියෙන් බස් මාර්ගයෙන් පල්ලේගම පාරට හැරිලා ඔයාලට එනකොට මෙන්න මෙතන හම්බෙනවා පාලමක්. ඒතක මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඉතින් ඒ ට්‍රාන්ස්ෆෝමර් එකත් පහුවෙලා යනකොටම දකුණු පැත්තේ තියෙනවා මෙතන වෝටර් බෝඩ් ප්‍රොජෙක්ට් එක තියෙනවා දකුණු පැත්තේ. ඉතින් එතනින්ම මෙන්න මෙතනින් හැරෙන්න තියෙනවා වම් පැත්තට. මේ වම් පැත්තට පාරේ හැරෙනවත් සමගම ඔන්න දකුණු වම් පැත්තේ තියෙනවා ලොකු තාප්පයක් ගහලා උසට. ඒත් එක්කම ඔන්න තියෙනවා අද අපි ඔයාලට අරන් ආපු දේපල. ඔන්න මම දේපල ළඟට ඇවිල්ලා ඉන්නේ. අපි වැඩි විස්තරේ බලමු එහෙනම්. ඔන්න ඉතින් ඔය පැත්තෙන් තමයි අපි ආවේ. ඉතින් කාපට් පාර වලට බලා ගන්න පුළුවන්. ඔය දැන් ත්‍රිවිල් එකක් ගියේ ඒ පල්ලේගම පාර. ඉතින් කාපට් පාර එතෙන්ට එනකම්ම තියෙනවා නුවර නගරයේ ඉඳලම එතෙන්ට එනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම වාහනයක් එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වලට පේනවා ඇති මෙතන පාර කොන්ක්‍රීට් වෙලාවත් කාපට් කරලවත් තාර දාලවත් නැති වුණාට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මොකුත් ලොකු වලවල් නැහැ. ඉතින් ඕනම වාහනයක් මේ දේපලට ළඟා වීමේ හැකියාව තියෙනවා. ඉතින් දීපලක් මිලදී ගන්නකොට ගොඩක් දෙනේ බලාපොරොත්තු වෙන දෙයක් තමයි ඒක. ඕනම වාහනයක් එන්න පුළුවන්ද කියන එක. ඒ වගේම තමයි පාකින් ස්පේස් තියෙනවද. ඉතින් වලට පේනවා ඇති ලොකුවටම මෙතන ස්පේස් එක තියෙනවා. ඉතින් වාහන කීපයක්ම නැවතීමේ හැකියාව තියෙනවා. ඉතින් වෙනම ගරාජ් එකක් තියෙනවා පුද්ගලික තමන්ගේ වාහනේ දාගන්න. ඒ වගේම විසිටර්ස්ලා ආවොත් එහෙම ඉස්සරහා ඕන තරම් ඉඩ තියෙනවා වාහන පාක් කරගන්න. ඉතින් මේ ඔයාලා දකින්නේ නිවසේ ඉදිරිපස. ඒ වගේම මම ඔයාලට සඳහන් කරන්න ඕනේ මෙතන මේ නිවස වටේටම යන්න පුළුවන් ආකාරයට ඉඩකඩ තියෙනවා. ඉතින් මේ ඔයාලා දකින්න ඔයාලට බලා ගන්න පුළුවන් නිවස වටෙන්ම යන්න පුළුවන් හැකියාව තියෙනවා. කියන්නේ නිවස මැදි වෙලා තියෙන්නේ කොයිම තැනකවත් බවුන්ඩරි එකටම නිවස ඉදි වෙලා නැහැ. නාගරික පරිසරයක් උනත් ඉතින් අමුතු නිදහස් බවක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට ආවොත් ඒක බලා ගන්න පුළුවන්. මේ හදලා තියෙන මෙතන ඔයාලට පේනවා ඉතින් ලස්සනට ගාඩන් එක මේන්ටේන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් ගස්කොළන් එහෙම හැකි අයුරින් වවලා තියෙනවා. ඉතින් ඒ නිසාම මෙතන ඒ නිදහස් බව මේ හිමිකරුවන් විසින් ගොඩනගලා තියෙනවා. මේ තියෙනා වූ අම්පිටිය මාර්ගයේ සංවර්ධනය වීමත් සමග ඉතින් මේ ප්‍රදේශයේ මිලකණන්, ඒ කියන්නේ ඉඩම්වල වටිනාකම ඉතාම ඉහළ මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු නිවසේ ඇතුළත තත්ත්වය කොයි වගේද කියලා. මේ ඔයාලා දකින්නේ ආලින්දේ කොටස. ඉතින් මේක ඔයාලා දැක්ක දෙමහල් නිවසක්. යට කියන්නේ පහත මාලේ තියෙනවා
මෙතන සාලේ කොටස තියෙනවා. ඒ වගේම කෑම කාමරය, ඒ වගේම නිදන කාමර දෙකක් සහ එක් බාත්รูම් එකක් සමග මුළු තැංගයකින් සමන්විතයි. මේ පහළ මහලේ ඇත්තරම පැන්ට්‍රි ඒරියා එක වෙනම තියෙනවා. ඒ වගේම හાર્ට් කිචන් එකක් වෙනම තියෙනවා. ඒ වගේම පිටතින් පිහිටලා තියෙන සේවක වැසිකිළියකුත් තියෙනවා. ඉතින් මේ ආකාරයටම තමයි ඉහළ මහල තියෙන්නේ. ඉහළ මහලේ නිදන කාමර දෙකයි, සාලේයි, කෑම කාමරයයි, බාත්รูම් එකයි, කිචන් එකයි, ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අද ඉහළ මහල ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. මොකද ඒක මාසික කුලී පදනම් මත ලබා දීලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 25000 ඉක්ම වූ මුදලකට මෙහි මාසික කුලී පදනම් මත ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඉහළ මහල ඒ නිසා මට ඔයාලට අද පෙන්වන්න විදිහක් නැහැ. නමුත් මේ ස්ට්‍රක්චර් එකම තමයි ඉහළ මහලෙත් තියෙන්නේ. පහළ කොටසට සහ ඉහළ කොටසට වෙන්වෙන් වශයෙන් විදුලිය සහ ජලය පහසුකම් සපයලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලටත් මේ නිවස මිලදී ගන්නව නම් ඔයාටත් පුළුවන් ඉහළ මහල වෙනම මාසික කුලී පදනම් මත ලබා දීමේ හැකියාව ඔන්න ඔයාලටත් තියෙනවා. ඉතින් ඒක අමතර ආදායමක් කරගන්න පුළුවන් ඔයාලට මාසිකව. ඉඩම පර්චස් 14ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් සින්නක්කර ඔප්පු සහිතයි. බිම් සවිය හිමිකම් සහතිකය මේ දේපලට තියෙනවා. ඉතින් ඔයාලට බය නැතුව ඕනම බැංකයකින් ලෝන් එකක් ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ප්‍රදේශයේ සිදුවන ශීඝ්‍ර සංවර්ධනය නිසාම දැන් මේ ප්‍රදේශයේ පර්චස් එක මිල 10,15 අතර මිලකට පවා අලෙවින වන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මේක හොඳ වටිනා කියන අවස්ථාවක්. මොකද මහනුවර නගරයට ඊටාම ඉක්මනින් ළඟා වෙන්න කැමති කෙනෙක් නම්, කාර්යබහුල කෙනෙක් නම් ඔයත් ඉතින් මේ දේපල අනිවාර්යෙන් ඔයාට ගැලපෙනවා. මිලකට සඳහන් කරොත් එහෙම මේ සම්පූර්ණ දේපලේ මිල වෙන්නේ මිලියන 32ක්, 3,20,00,000ක් තමයි මිල වෙන්නේ. ඉතින් ඔයාලට මේ මිලකණන් තවදුරටත් සාකච්ඡා කරගැනීමේ හැකියාව තියෙනවා. මේ තිරයේ දිස්වන්නේ මේ දේපළේ හිමිකරුගේ දුරකථන අංක. ඔයාලට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිලකණන් තවදුරටත් සාකච්ඡා කරගැනීමකින් අනතුරුව මේ වටිනා කියන භූමියේ මේ දේපළේ හිමිකාරීත්වය ඔයාගේ කරගන්න. ඔනේදී මහනුවරට ආසන්නයෙන් සියලුම පහසුකම් සහිතව දේපලක් හොයපු කෙනෙක් නම් ඔයත් ඉතින් මේ අවස්ථාව ඔයාලට ලැබිලා තියෙන හොඳම අවස්ථාවක් කියලා මං ඇතරම හිතනවා. ඉතින් ඒ නිසාම පරක්කු කරන්න එපා. මේ තිරේ දිස්වන අංකයට දුරකථන ඇමතුමක් දීලා ඉතින් ඔන්න මිල ගණන් සාකච්ඡා කරගැනීමකින් අනතුරුව ඔයාටත් පුළුවන් මේ හිමිකාරීත්වය ඔයාගේ කරගෙන මේ වටිනා කියන දේපලේ සාඩම්බර හිමිකරුවෙක් බවට පත්වෙන්න ඔන්න ඔයාලට හැකියාව තියෙනවා කියලා මතක් කරන ගමන් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව. පරිස්සමෙන් ඉන්න හැම දෙනාම ගිහින් එන්නම්. සුබ දවසක් සියලුම දෙනාට.